Inang ina be maserali pala. Dinda dinda nete digu kerala. Right, Aibowan. Itin subuh dawasat partana karna Christian Leon YouTube channel lekete sahabagi una obasiru denama. Ini adawasan mang ogolan daragin ini itama watina wedega video eka. Ini bisnisin kian noni me video eka ettarama adala wenne reality tarang walata sahabagi una ita kayak ikinna balapuruthwen inna ita mang hitena godak proyojanawat wei kiyala. E hinna mata ithuna kisima pakiliyemakin thorawa mang igena gatte yamak thiyena na ogolanta kiyala denna. E nisa sahodarawuruni mang hitena me video eka ogolanta godak proyojanawat wei kiyala. Itin gayane gana katha karoth gayak ikinna godak sudusukan thiyenno ne. Ikinna godak mahansi wenno ne. E nisa in eka moolikawama ඔගලන්ට අවශ්‍ය වෙන කරුණක් තමයි මම අද දවසේ කියන්නේ අත් වශයෙන්ම කියනවා නම් ගායකු ගායකෙකු වන්න මුලින්ම අවශ්‍ය වෙනවා එයාට සින්දු කියන්න පුළුවන් නම් සින්දු කියන්න හැකියාවක් තියෙනවා නම් මුලින්ම එයා බ්‍රීතින් කියන එක ඉගෙන ගන්න ඕනේ බ්‍රීතින් කියන්නේ ගායකෙක් වෙන්න අවශ්‍ය අත්‍යවශ්‍යම සුදුසුකමක් තමයි මේ බ්‍රීතින් කියන්නේ ඉතින් බ්‍රීතින් ගැන කතා කරනවා නම් අපි සිංහලෙන් කියනවා නම් ඒකට කියන්නේ හුස්ම පාලනය හුස්ම ගැනීම සම්බන්ධව ඔයගලන්ට පුළුවන් YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා ලෙසන් තියෙනවා බ්‍රීතින් සම්බන්ධව ඒවා බලලා ඔයගලන්ට ඒ අභ්‍යාස කරන්න පුළුවන් ඉතින් මේ බ්‍රීතින් නැතුව ගායකයෙකුට බොහොම අමාරුයි මේ හඬ පාලනය කරගන්න ඉතින් මූලිකම අවශ්‍යතාවය හැටියට මම දකින්නේ ගායකයෙක් වෙන්න නම් සින්දු කියන ආසාවක් තියෙනා නම් ඔගොල්ලෝ බ්‍රීතින් එක්සයිස් එක අනිවාර්යයෙන්ම දිනපතා කළ යුත්තක්. ඉතින් බ්‍රීතින් ගැන මං චුට්ටක් හඳුන්වන්න කලින් මම මේ වොයිස් එක ගැන යමක් හඳුන්වන්නම්. මොකද වොයිස් එක කියන්නේ මේක තුන් ආකාරයකට බෙදෙනවා. අපි දන්නවා මේක අපි සිංහලෙම කතා කරමු. ඔයගලන්ට දැනෙන සිංහලෙම අපි බඩෙන් හුස්ම ගන්නවා. බඩෙන් ඒ වගේම පපුවෙන් මෙතනින් ඔළුව මේ මෙන්න මේ කොටසින් එතකොට හෙඩ් වොයිස් චෙස්ට් වොයිස් චමක් වොයිස් කියලා මේක වොයිස් තුනකට බෙදෙනවා. ඉතින් අපි මේ තුන හොඳට හඳුනා ගන්න ඕනේ. ඉතින් මේ තුන හරියට හඳුනගෙන මේ තුන තමයි අපි හරියාකාරව පාලනය කළ කන්ට්‍රෝල් එකකින් තමයි මේ ගායනයකදී මේක යොදාගන්නේ. ඉතින් බ්‍රීතින් ගැන කතා කරොත් බ්‍රීතින් ගැන මම මුලින්ම කියන්නම්. බ්‍රීතින් කියන්නේ හුස්ම ඉහළ අරගෙන පහළ දාන්න මේක කන්ට්‍රෝල් කරගෙන කොහොමද අපි මේක පුරුදු පුහුණු කරගන්න කියලා මම චූට්ටක් පෙන්වන්නම් ඕගලන්ට. මුලින්ම අපි මේ හුස්ම ඉහළට ගන්නවා. අන්නේ වගේ හුස්මක් ඉහළට අරගෙන අපි ටයිමින් එකක් තියාගන්නවා. ඒ ටයිමින් එක තියාගෙන අපි බලනවා කොච්චර වේලාවක් අපිට මේ හුස්ම තද කරගෙන ඉන්න පුළුවන්ද කියලා. පුළුවන් තරම් ට්‍රයි කරන්න එක එක්කෙනාට එක එක වේලාවන් පුළුවන්. ඉතින් අවම වශයෙන් මම නම් හිතනවා විනාඩියකට වැඩි කාලයක් ඔහු ඒක පුරුදු කළ යුතුමයි කියන එක එතන මම ඉන්නවා අනිවාර්යයෙන්ම. මොකද එයාට එතකොට මේ නෝට්ස් හරි පහසුවෙන් මේ හසුරවන්න පුළුවන් ගායනයකදී. ඉතින් ඒ නිසා විනාඩියකට වැඩි අඩු කාලයක් තියෙනවා නම් ඒක ටික ටික පුරුදු කරගන්න. ඊට පස්සේ තමයි ඒ ඉහළට ගත්ත හුස්ම ටික මෙහෙම අපි උඩට ගත්ත හුස්ම ටික ආපහු පල්ලෙයට දාද්දි ඒ කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕනේ. අපි විනාඩියක් ඇතුළත එකපාරට ගාලා දාන්න නැතුව ඒ හුස්ම අර උඩ රඳවා ගත්ත හුස්ම ටික නැවත හෙමින් කන්ට්‍රෝලින් කරගෙන කොහොමද අපි විනාඩියක් ඇතුළත මේක පහළට දාන්නේ. ඒ කියන්නේ ටික බඩේ ටිකක් තියෙන ඒ ටික තල සමහරු ඉන්න දැන් හුස්ම කළා අරගෙන පහලට දාන්න කිව්වම හුස් ගාලා දානවා. එතකොට එයාට හුස්ම මදි වෙනවා. අර සින්දුවේ එන්ඩින් නෝට් එක මේ හරියට යනකොට සින්දුවක මේ එන්ඩ් එක එයාට ගන්න හුස්ම නැති වෙනවා. එතකොට එයාගේ ස්වර ටික වැහිලා යනවා. කටහඬ වැහෙනවා. ඒ නිසා තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ. මම නිකන් කියලා වෙන්න නම් දැන් මේ වගේ සින්දුවක් අපි මේ කීබෝඩ් එකත් එක්ක ගහන්න බලන්න. දැන් මේ ඇඩ්ලිප් එකක් යදි එන්න පෙමාස රැලි පාලා කියනකොට දැන්
අර හුස්ම නැති කෙනෙකුට පාලා කියන තැන එනකොට එයාට අමාරුයි මේ ඒ හරියට එන්න. මොකද එයාගේ මුලින් හුස්ම ටික ගිහිල්ලා ඉවරයි. එන්න එන්න කියනකොට හුස්ම ටික එයා යවලා ඉවරයි. ඒ නිසා මම කියන්නේ අර හුස්ම කන්ට්‍රෝල් කරගන්න නම් මෙහෙම උඩට ගත්ත හුස්ම ටික අපි විනාඩියකට වැඩි කාලයක් මම හිතන විනාඩි දෙකක් පුළුවන් තරම් try කරන්න බැරි නෑ දවස ගානෙම කරන්න පුළුවන් හැම වෙලාවකම කරන්න පුළුවන් ටාගට් එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඒ විනාඩි දෙකක් අපි කියමු යා හිටියා කියලා ඒ විනාඩි දෙක ඇතුළත අනිවාර්යෙන්ම ඒ ගත්ත හුස්මත් පහලට දාන්න ඕනේ විනාඩි දෙකට ගානට බැලන්ස් කරගෙන ඉන්න ඕනේ. ගාලා හරිද විනාඩි දෙකක් කිර කරගත්ත හුස්ම ටික තප්පර 30කින් පල්ලෙහාට දාලා හරියන්නේ. එයා කන්ට්‍රෝල් එකක් ඇතුව ඒ ටික ඉතින් මේ පහලට හරියටම අර විනාඩි දෙකට මැනේජ් කරගන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක පුංචි දෙයක් නෙමෙයි මේක ලොකු දෙයක්. පොඩියට ගන්න එපා. ගායනයේදී අත්‍යවශ්‍ය කරුණක් තමයි බ්‍රීතින් එක්සයිස් කියන එක. ඉතින් මේ එක්සයිස් එක කරන්න තව ගොඩාක් දේවල් තියෙනවා කියන්න. ඉතින් මම දන්නේ හැම දෙයක්ම කිසිම පැකිලීමකින් තොරව ඔගලන්ට කියලා දෙන්න මගේ YouTube channel එක තියෙනවා. subscribe කරන්න කැමති අය මගෙන් යම් දෙයක් ඉගෙන ගත්තා නම් පුංචි දෙයක් හරි ඉගෙන ගත්තා නම් අවංකවම ඔගොල්ලෝ මට සහයෝගයක් දෙන්න. මම හිතනවා මම ඉදිරියට තවත් ගායන සම්බන්ධව වීඩියෝ එකක් අරගෙන එනවා. comments කරන්න මේක හොඳයිද නරකයිද කියලා. මම දන්න දේ තමයි ඔය කියලා දුන්නේ. තව යමක් තියෙනවා නම් comments දාන්න YouTube එකේ. ඔගලන්ට ඕන දෙයක් මම දන්න දෙයක් ඔගලන්ට අනිවාර්යයෙන්ම මං කියලා දෙන්නම්. බොහොම ස්තුතියි. ජය වේවා.